ആയി ബോവാൻ ആയിബോവൻ പതിരാരച്ചി മഹത്തയ കോമത് ഹുണ്ടെങ്കിൽ ഇന്നോത് ഒബുതുമ ഓ മാങ്ങ ഉണ്ടെങ്കിന്ന ഒരാൾക്ക് കിയാന്ന് അവര് കിയാന്ന തന്നാ രട്ടവാസി രട്ടവാസി ലങ്കാവ ജനതാവട്ട് മമ്മ മേ കുറുനാഗല ഡിസ്ട്രിക്റ്റ് പൊൽഗാവില മറ്റുവർണ്ണ കൊട്ടാസ്യ സഹ പൊൽഗാവില പ്രാദേശിക ബലപ്രദേശയെ പൊട്ടുവാര പോലീസ് ബലപ്രദേശയെ പൊട്ടുവാര പോലീസ് ബലപ്രദേശയെ മാവട്ടകം കിയ ഗ്രാമത്തെ വസമേ അലുത്തത്ത കിയ ഇടമത്ത യാബദബ മമ ഗത്ത പുഹത്ത ശിഷ്യക ലിയതി കേരള ඒකේ මම මේ ඒ වත්ත සුද්ධ කරලා මම ඒක කෙහෙල් ගස් ශිෂ්‍යක් කියලා දැම්මා පොල් පැල හතරක් දැම්මා එතකොට මේ කතුම් මඩක් දෙකක් හිටෙව්වා සක්කොළු වැටක් කතුම් පොඩ්ඩක් මේ නීරමල්ලිය පොඩ්ඩක් හීම් බෝවිකියා ඔය විදිහට එක එක දේවල් මේවා කරලා වෙලා ඊට පස්සේ දැන් එළියේ බලමු ද පොඩ්ඩක් වැස්සා ඒ බෑ කානුව වෙලා ඊට පස්සේ මම උදැල්ලත් අරගෙන පොඩි බංකුවකුත් අරගෙන අඹුලේ අമ്പുടേക്ക് ജാഗന കവ്വക്കാവുന്നു ലക്ഷണത്തെ ബലാനിക്കുന്നേ ബലാകിന് മമത പ്രാണയാമ യോഗി യോഗി ഭാവനാവണോ പ്രാണയാമ യോഗി ഭാവനാവണോ അത് ഓ പ്രാണയാമ യോഗി ഭാവനാ മമത കെപ്പുവ അതി ഹതാബ്ദിക്കട്ട് അതി ഹതാബ്ദിക്കട്ട് അതി ഹതാബ്ദിക്കട്ട് അതി තුනක් පල්ලට මේ වලක් මේ අඩි පහන් ගැඹුරට අඩි පහ එතකොට ඔව් අඩි පහ ගැඹුරට කැපුවා අඩි හතක් දිගට අඩි තුනක් පල්ලට කපලා මම මේ දැන් හිතන අයිනේ මේ ගෝඩි ගෝණි පඩංගුව දා කියලා ගැත්තේ මේ දැන් අයිනේ පැත්තෙන් බංකුව තියාගෙන තමයි දැන් ප්‍රාණයාම කරන්නේ ප්‍රාණයාම ප්‍රාණය යන්නම් කිත්ති වෙනකොට අර ගෝලි පදංගුවට වෙලා දික් වෙලා ඉන්නවා මොකද ප්‍රාණය ගියගාම අර අඩි පහ ගැමුණු වලට වැටෙනවා ඔව් දැන් යන්නත් පස්සේ දැන් වටේට කොට කළ අර කපනකොට ගොඩ දාලා පස්තික තියෙනවානේ ඊට පස්සේ දැන් වැහලා වහින්න පටන් ගත්තම ඒ පස්තික කොටගෙන වැටෙනවා මේ වලට දැන් මං එතකොට ප්‍රාණයාම වෙලා මම දැන් නිරුද්ධ වෙලා මම දැන් මේ කය මෙතන තියලා මං වෙන මේ කය විතරයි තියෙන්නේ මනස යනවනේ දැන් මේ භාවනා කරනකොට අගවිත්තම් බ්‍රහ්මස්පිත ආරේ මේ එක එක තැන්වලට ඊට පස්සේ ඔන්න එහෙම පස්සෙන් ගහනවා ඔව් එහෙම තමයි මං දැන් වැඩි සැලසුම් කරලා තියෙන ඊට පස්සේ දැන් ආපහු ගිහිල්ලා දැන් එනකොට මොකද වෙන්නේ දැන් අර ශරීරය ඇතුළට ඉස්සෙනවා මට ඊට පස්සේ මං දැන් වෙන කාගේ හරි වෙන කවුරුහරි භාවනා කරන කෙනෙක්ගේ මම මේ පාර. දැන් කරන්න දෙන්නේ මාර ප්‍රශ්නයක් වෙන්නේ ඉතින්. මොකද ඒ අර කායද පාන බහන්නේ. ඔය 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 පිළිබඳ මහයිසාර ඉස්සර පරේෂණ කළා. ඔය බලවල් කපාගෙන වලේ වැල්ලා. පස්සේ ඉතින් සමහර අය වලේ ඊට පස්සේ ගොඩ ගත්තට පස්සේ මේ ගොඩ ගන්න මේ කතා කරා. ඒ කාලම මම දැන් කොහෙද ඉන්නේ මේ මනුෂ්‍ය ලෝකෙද මේ මේ කවුද කෝ හිටපු මාතංග මු එකෙක් ගිහිල්ලා මගෙන් අහන කෝ මාතංග මුනිවරය නැද්ද මාතංග අයියේ කෝ මේ මේ බාප්පගේ චින්තාමන එහෙම ඉන්නවද කියලා මම බැලුවා මොකද කියලා බලනකොට අර බස්නා කරනද මම මෙයා මනස ගිහිල්ලා එන්න ගියාගේ පස්සේ වෙන එක කේ ගරි එක අන්කට වෙන්නේ ඔව් ඔය භාවනා කරනකොට කියන භයානකම ඒකම වෙනවුන් වෙනව නැගට ඇවිල්ලා සනික්කල කියන ජාති අපි පිස්සු හැදෙනවා කියනකොට එහෙමද දැන් ඔබ කියන්නේ යෝගීවරයෙක් වඩ පත් වෙන්න දෙන්නේ ප්‍රාණයාම කරලා නෑ මම ප්‍රාණයාම කියන්නේ මට ප්‍රාණයාම කියන්නේ මට මැරෙන්න යෝනි කියන එක මං කිව්වේ ප්‍රාණයාම කියන්නේ ප්‍රාසනේ නිරුද්ධ වෙනවා නැති වුණාන් පස්සේ මනානීති මේකයි එතකොට කිසි කරදරයක් නෑ ඉන්න පුළුවන් ඉතින් මොකද හෙන්න ගැටුමක් වෙනවනේ මේක ඉන්න ගියාම දැන් ඔන්න පවුගේ කාලේ ඔය වගේ භාවනා කරලා වෙලා කෙනෙක් මං ඇත්ත කතා බහ කරා මෙයා කව රිටිකල ගිහිල්ලා භාවනා කරලා ඇවිල්ලා පස්සේ ඊට පස්සේ රජකල ගිහිල්ලා මේක කියනවා මේ 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 ස්වස්තිකේ වැරදි කියලා ස්වස්තිකේ වැරදි කියනවා ඔය සුවස්තිකේ හරිනේ කිව්වා මං කෝ නෑ ඍතිකල තියෙන්නේ මං පෙන්නුවා ඍතිකල තියෙන එක කියලා නෑ මේ එහෙම වෙන්නේ කොහෙද
මම දන්නවානේ මම කොහොමද එහෙම කියන්නේ. ඔක ඔකවත් කියන්නේ ඔක ඇවිල්ලා මෙන්න මොකක් දෙකක් කියලා මං කිව්වෙ මම දන්නේ නැහැ. ඉතින් මම දන්න සුවත්තිකයක් නැහැ. මං කොහොමද සුවත්තික කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ නේ. ඔව් ඔය ඍතිකල ගණකා ඒවා තියෙනවානේ බාලස්තර පළපුරේ කච්චි දේව සෙල්ලිපියක බුදුන්ගේ ස්තූපයක් හදලා ඉන්න ඇතුළු සුවත්තිකේ. ඊට පස්සේ විහාර මහදේවිගේ ඔය විවිධ රජවරුන්ගේ ඔය රෝහණභාවයක රාජ පරම්පරාවේ සෑම ඒකම සුවස්තිකේ කියන එක තියෙනවා රාජ ලාංඡනය විදියට. ඉතින් ඒක කරගෙන්නේ දකුණු පැත්තට. ඉතින් මන් දන්නේ රාජ අලමනුෂ්‍යයා කිව්වා නෑ නෑ දකුණු නෙමෙයි කරගෙන්නේ වමට මෙහෙමයි කියලා. මං මට සමහරලාට පෙසෙ පෙරනවා වමට කරගෙනවා. ඉතින් මං පහල බුදියන් ඉන්නවා කියලා. පස්සේ ඕගෙන කතා කරේ මං ඕක ගැන මන් නෑ මැත්තුව මගේ ඔළුව අවුල් වෙනවා දැන් මේ අවුරුදු දෙක තුනකට උඩ. ඊට පස්සේ දැන් ඊයේ පෙද ඔන්න කුමේරායකදී ඔන්න සුවත්තිගේ අනිත් පැත්තට තියෙනවායි කියලා කතන්දරයක් කියලා අපේ අශේර යෝගිතුමා නැගින්වා ගිහිල්ලා යන්න සුවත්තිගේ වැරදි කියලා. රාහුලතුමාට ඔරු නාමයක් තියෙනවායි කියලා ඒකේ හොඳ වෙලාවට මම සුවත් මයි යන්නේ ඉතින් ඕකට මං ගියේ නෑ මොකද ඔතන මං දන්නවා මොකක් හරි අවුලක් වෙනවා කියලා. ඉතින් ඒ පාස්සේ වම කියනකොට අයියක් වගේ මට නිකන් ජේසිල්ල මහත්තයා කතා කරනවා වගේ අහුණා ඒවා කියලා පතයාජි මහත්තයා ඕක නෙමෙයි අර රාහුලත් මගේ පපුවේ තියෙන එක තමයි හරි කියලා කිව්වා. ඒ පා මං ඒක හස්ත කියලා ඒක නම් හරි කිව්වා. ඒක ඒක තියෙන්නේ වමට කියලා කිව්වා ගුවන් හොඳයි කියලා. මං දැන් පස්සේ මං බැලුවා ජේසිල්ල මහත්තයා කිව්වද වමට කර කියලා තියෙන කියලා. ඔව් වාසේ මං ආරියන්න ඊට පස්සේ මට කතා කළා මේ රාහුලත් මගේ බිරිඳ කතා කළා එපාද මදරි බිසව කතා කළා. මම බිසව කතා කළාවැලි මගේ පතිරාජ් මාත්‍යා කිව්වනේ පතිර කියලා කිව්වා ඒ කාලේ නම් පතිරෙන්නේ පතිරා මේ සුවත්ති කියලා මොකද වෙලා තියෙන්නේ කියලා මම කියන්නේ අර ගරේදී බිරිඳ එහෙම තියෙනවා කියලා. එහෙනම් කට්ටිය අනිත් පැත්තට කරගෙන නම් ඔය ඍතිකල පර්වතයෙන් කලකවන්නනේ කො අනිත් පැත්ත. අනිත් පැත්තට කරුවත් කරගෙන ඉන්නේ පර්වතේ අනිත් පැත්තට බෙල්ලන්න ඕන කියලා. ඒ පර්වතේ අනිත් පැත්තට බෙරුවා නම් එන උස පර්වතයෙන් එතන රුවත් කේ පැත්තට පේන්නේ නැහැ එපාද. කියලා. එපාද ඒ කියන්නේ කිව්ව තමයි දැන ගන්නවා මම තමයි රාමදත්තමගේ පිස්සෝ. මම දුද්දි සම්සෙට පිස්සෝ කියලා මට තිබ්බා. මං කොහොම මට පිස්සු තමයි මම මොකද අංගලපින් කාවේ කියලා. ඒක තමයි සිද්දායි පාසයි. ඔන්න බාර කතා කරා නයි සිල්පර පැත්තෙන් මහත්තයෙක් හලෝ කවුද මේ මම කවුද කතා කරන්නේ කියලා. මම කතා කරේ රාවණා කිව්වා ඔය එක එක උඹ දන්න රාවණා කිව්ව සමහත රාමදත්තමා කියන්නේ අඩි 200ක් උස මිනිස්සෙක් මිලක් පිස්සු කියන බොරු කියන්නේ ඔය කියලා මම රාවණා අඩි 200ක් උසයි කියලා බොහෝ මොකද කියන්නේ බීමරක් බීමසක් පුදුහාලු ආදී අනම බීමදා බුදුහාමුදුරෝ බබල යෝගෙන්දරිය අපසයි කියලා කවුද කිව්වයි කියලා මම කෝ මේ මන් දන්නේ අපිට මේ මම නම් ස්කෝඩි කියනවා ඒින්දර අපේ තාත්තලා රඩි ගොල්ලෝ අද දෙන්න ඕකෙන් මන් නම් ඉස්සරයි තියෙන්නේ කියලා හන්දද. ඔව් කවුද අපේ තාත්ත පොඩි වාක කාලේ කිව්වා ලාවලතුමා මෝ නන්නයි කියලා අඩි ගොඩ මන් අඩි ගොඩ උස ඒක වාගේ උස හයයි තියෙන්නේ කියලා අඩි හයයි කියලා. ඒකෙන් තමයි දැනගත්තේ අභිය කියන්නේ ඒක කියලා. මචන් ඔන්න වගේ එහෙම ගැටුම සාකච්ඡා පස්සේ මම බැලුවා මොකක් හරි වෙනවද දන්නේ නෑ. මං කල්පනා කළා ගෙදර කුඹුරේ ඉන්නවද අංගොඩ ස්පීකාර කියලා ආයි නවතිනවද කියලා මේ කල්පනා කරගෙන හිටියේ ප්‍රාණයාම කරනවද අංගොඩ යනවද කියලා. එහෙම ඉඳගෙන බංකු ඉඳගෙන තේරගායි කේල් දවලිය වැටෙන හැටි බලාගෙන ඉන්නවා. කේල් දවලිය වැටෙන හැටි අනිත් පැත්තට ඒක ස්ටෝස් එකේ වගේ උඩට වම දකුණ මාරු වෙලා. දැන් කේල් කංගල අවරියට උඩ පැත්තට ඉස්සිලානේ. මේක පල්ලා වෙල්ලා තියෙන්නේ. ඒක නෙවෙයි. වාසේ මම දැන් අද්දක පියාගෙන දැන් කේල් කන දිහා බලනකොට එක පාට් එකක කවුද නිකන් දෙවි කෙනෙක් වගේ ඇවිල්ලා කිව්වා. ඒයි උඹ දැන් ඔය කේල් කන දිහා බලගෙන උඹ ඉති ඔළුව අවුල්ලා ආද නිකන් අවරි උඩ පැත්තට ඇවිල්ලා නැත්ති කියලා කඳ කුඟහ පැත්තට යකෝ ඔක බිම දෙන්නේ ඔක ලේට් රප්පලන් ගොය පාර බාහනකොට මිනිස්සු පලන් කියන කාන්තිය මම බලන් ඉඳලා තියෙන්නේ නැති කෙනා මේ
ඉතින් මේත්‍ර පළඟල අනිත් අවරි පල්ලෙහාට රුවෙන්නේ අනිත් ඒ බැලු උඩට එන්නේ. ඉතින් ඕක දැන් සාර්ථක විතරක ගන්න එපා බං ගලන්නේ නැහැ. මොකද ඕක ස්වභාවික ක්‍රියාවලියක් අපි වහරවන්න ගිය ප්‍රේම හරි කෙලියක් වෙන්නේ කියලා. කියලා මම බුස් පෙනී හිටපු දෙයියෝ ගියා යන්න. දෙයියන්ට තලවලු නැද්දන්නේ නේද? පාලි මංගව දෙය තුන්දාන්ති මොකද ඔබවන්ට නම කියලා අනේ බං පලයන් අපේ නංග යන්න උඹ දන්නවද අපිට මේ 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 80 කෝටියකින් අදේ වුරු උඹ මගේ නම අහන්නේ උඹ මොනනම් වේගල් බුද්ධක සාමුරු කියාපු මේ ඒ දෙය ටික හොයාගන්නින් කියලා කලින් ඊට පස්සේ අපි බුද්ධ මිලේ යෝනේ අපේ නම් ඕකද ඇතුවත් ලන්නේ නැහැ කියලා ඔන්න ඒ දෙය අපි ඒ පරිබාසේ බැලුවා වාගවල මේ මාසේ මේ පොළොන්නරු යුගයේ හිටපු සම්බරේ දෙයියෙක් වෙලා ඒ පාරකට මාරු වැඩ වෙන්නේ. ඔව් ඒ දෙයියන්ගේ නම බුද්ධකෝස ආන්දර ලියපු අර අර සික්තුන් කෝගිය කතරේ හැපලේ ඒකේ ඇතුල් දෙවල් නන්නේ. ආ නම ඇතුල් දෙලා නෑ. නෑ නෑ. ඕම ඉදිකත් වෙලා ආයි දැන් ඉන්නකොට ඔන්න ආපහු ආයි එළ උඹ අනේ බං උඹ දෙයියෝ වෙන වායින් ගන්න බලන්න තව දෙයියෙක් ඉන්න පොතල ඇතුලත් වෙලා නෑ නේද මම කවුද ඒ කියලා බං ආය ආයෙ බුද්ධභාවලද්දී සම්මල් බණ්ඩාර කුමාරේ ආ දෙයියෝ සම්මල් බණ්ඩාර දෙයියෝ එයත් අර සිත්තුම් කොයි ඇතුළත් වෙලා නැහැ කියලා මොකද බුද්ධ කොට ඇවිල්ලා කියලා සිත්තුව රාජ දිවිපාර වගේ කාලෙනේ. ඊට පස්සේ මේ සත්‍ය දෙදෙයි වෙච්ච කට්ටිය මේ අරක විචය අපිත් ගන්න නැහැ කියලා දැන් අලුත් දෙයක් ලියන්න ඕනේ කියලා කියනවා. ඔව්. ඔන්න මතකච්ච වැඩි නම් ඉතින් වහන්න මේ තපලන් කේල්කල ගියාපත් ඉඳලා. අයිය අපිට ඔව් ඒක තමයි පොඩ්ඩක් මේ සවුන්ඩ් අද පොඩ්ඩක් ක්ලියර් නෑ අද මොකක් හරි මේ අවුලක් තියෙනවා මේ අවුල් කියන්නේ නැහැ කොමේර අවුල් උනානේ ඔව් කොමේර අවුල් උනාට පස්සේ ඔක්කොම අවුල් ආ ඒක තමයි හේතුව නේද එතකොට කොමේර එන කලින්ම කට්ටිය ධාරණය කොමේර නිසා විශ්වය කැළඹෙයි කියලා ඔව් දැන් කැළඹිලාද එතකොට ඔව් පළමුව කැළඹුනේ හසේ ලොයෝගිතුමා ඔව් ඊට පස්සේ කරමුණා මේ රාහුලත්මගේ විසව මන්දෝදවි කැරෙලා එල්ල කන්නක ලැහැල්ල ගහන්න කියන පොලිස් රෙජ්ජේලා එන කේස් එකක් නේ හොඳ ඔව් කොමාරිය හස්සේ අපේ සුමු කොමාරියන් යන්තම් ෂේප් එකක් දාගෙන නින්න ඉන්න මට මේ ඊයලා ඉන්නකොට රෑ 2:45 එක පාටම නිකන් වාහන සටහන් ගාන ශබ්දයක් ඇහුණා ඔව් ඒ පාර බලුවා මොකද්ද බලුවා මහවිසාර ආලෝකයක් මම බුදියාගේ ඉන්න හඳේ net එකට උඩින් මහා විශාල ආලෝකයක් ඇවිල්ලා අඬ උඩ පෙනී හිටිනවා. පස්සේ කන්නව මල් නිකන් ගෑස් වුණා. පස්සේ ආව මම මේ ආවේ මේ මම දෙඩි කෙනෙක් ව පණිවිඩයක් කියන්නේ කිව්ව ආවේ. මම මොකද්ද කියලා මේ මේක ඔබ රහසක් විදියට තියාගන්න කිව්ව කාටවත් කියන්න එපා කියලා. ඔය රාවල ඉන්දියාවේ රාවලත් නාව පුච්චන එකට විරුද්ධව දුසේරාද දුෂරාද මොකද්ද කියන එකක් කරනවලු ඒකට විරුද්ධව ලංකාවේ කවුද මහත්තුන් බොඩක් ගොනු පැත්තේ කුමේරා කියලා රසනාලක් කරලා දෙන්නා රාමලතුමාගේ පිළිරුව හදලා ඒවා වඩම්මලා ඒ උස්සලා රාමලතුමා ගුවන් යානාවෙන් ගෙනත් ආසින් වඩමලා නල් දාලා ඒ ලස්සන වැඩ කළා ඒ වැඩ කළාට මේ ඊළඟ අවුරුද්ද මම ඕක කරන්න හම්බෙන්නේ නැහැ මොකද ඔය උස්සේට ආපු කට්ටිය ප්‍රධාන ආරාධිත අමුත්ත සහ විශේෂ රහදාරියට කිසි කෙනෙක් ඉන්නේ නැහැ. ඔකට ඒ එතුමාට තනියෙන්ම තමයි ඔක කරන්න වෙන්නේ කියලා ඒ දෙයියෝ කිව්වා. ඉතින් ඔව් දෙයියෝ කිව්වේ. ඔව්. ආ? ඔව් දෙවියෝ එහෙම කිව්වද? ඔව් වල මගේ අඳ උඩ පෙනී හිටපු දෙයියෝ කිව්වා මට එහෙම. අරි ලස්සන ආලෝකයක් කාගේ දෙයියෝ හොන්ද? දෙයියෝ කිව්වා ඔය කුමේර කරපු මහත්තයාට දිගින්පල් වීරසිංහ ගුණවර්ධන මහත්තයාට ඊළඟ වාරයේදී ඊළඟ අවුරුද්දේ ස්මාර්ට් ඉතලා ඉතෝය මේ පාන සහභාගී වෙනවා කියලා කියපු ආවෙත් නැහැ නේ එකෙක්වත් ඔව් මේ පාන ආරාධනා ආවේ සුමුදු ගුරුතුමා ඉතලා ආරාධනා වක්ලැද්දුව එතුමා මේ රාමලතුමා ගුවන් යානෙන් ආපු ගමන් මේ ඔන්නාසෙට කේන්ටි එතුමාට කොස්සනවා ලෝකතුමාට කේන්ටි කියලා රාමලතුමාගේ ඔළුවක් අද විචිලා මෙහෙයා ගිහිල්ලා ඔව් ඊට පස්සේ සුවත්තිගේ තලදී කියලා ගිහිල්ලා දාලා ඊට පස්සේ ධාමරය මේ දෙක කළා බුදුහාමුදුරුවෝ ඉදිරිපත්රේ සුවත්තිගේ පෙන්නලා ඉතින් ඒක දැන් කොමාරි මේ
ඔතන දෙයියකුව යක සුවත් ටිකේ අද ප්‍රකාශ වෙන දැන් ඉන්න උන්නේ සුවත් ටිකේ ගැන විස්තර දන්නේ කියලා ඒක මම කොයි සුවත් ටිකේ අද නෑ මම අර සෙල්ලිටියෝ තියෙන සුවත් ටිකේ තමයි පෙන්නුවේ කියලා ඒක සුවත් ටිකේ හදපු ඍෂිවරුන්ට වැඩිය දැන් මේ ඊට වඩා ගැඹුරු විදිහට සුවත් ටිකේ ගැන කියන්නේ කට්ටිය ඉන්නවනේ යෝගිවරු ඔව් ඉන්නවා කියන්නේ ඔය මාතංග මුනිවරයා තව ඉන්නවානේ මාර මුනිවරයා. ඉතින් මේ ඔය පෞගේ කාලේ අපේ ගෙදර ආවනේ මේ මේ ඉසිවරියක්. ඍෂිවරියක්. ඉසිවරියක් ආවා. ඉසිවරියක් ඇවිල්ලා ලාවනාරත් මා පිළිබඳ ස්තෝත්‍ර කියලා 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 ඉතින් කොහොම කළා කියලා. ගියා ඒ වීඩියෝ මේ මංගාව තියෙනවා මේ සංජීවනි මාත්මිය කවදා අපේ ගෙදර ආපෙනකම මම ටීවී එක දාලා පෙන්නන්න මගේ හાર્ඩ් එක මම අප්ලෝඩ් කරගෙන තියන් ඉන්නේ. ඉසිවරියක් ආවිල්ලා එයා විස්තර කියනවා ඒ අර එක්තරා ඉසිවරයෙක් අපේ ගෙදර ආවා. ඉසිවරයෙක් ආවිල්ලා ඒ ඉසිවරයා මහා ශාල කතා ටිකක් කීවා මේ මේ රාවණ අතුමාට වඳින ස්තෝත්‍ර මේ මහා ශාල දේවල් කියලා ගියා ඒ ඉසිවරයා හොඳ. ඒ ඉසිවරයා මේ මම නම ඇව්වාම ඒ ඉසිවරයා නම කීවේ නැහැ. ඊට පස්සේ ඊට පස්සේ අපේ ගෙදර ඉසිවරිය. හරි ඉසිවරිය. ඉසිවරිය මං අර කලින් ආපු ඉසිවරිය ගැන ඇහුවාම එයා විස්තර කිව්වා හිමාලයේ මෙහෙම භාවනා කරන්න කිව්වා විස්තර කිව්වා රාවණතුමාට මගෙන මේ ඒ ශ්ලෝක කියලා ඔක්කොම කරලා දියා මං YouTube එකේ දාලා තියෙනවා මේ ඒ ඉසිවරිය ආපු දවසේ. හැබැයි ඒ ඉසිවරියක් මේ ආවා ක්‍රිකට් බෝඩ් එකේ අපේ ලංකාවේ ක්‍රිකට් ගාන ක්‍රිකට් බෝඩ් එක තියෙන්නේ. ඔව්. ක්‍රිකට් ගාන ක්‍රීඩක ක්‍රීඩිකාව ඉන්නේ. ඔව්. ඔව් ඒකේ ඒ ක්‍රිකට් ගාන ලෝක ප්‍රකට මේ ක්‍රීඩකෙක් එක්ක ඒ ක්‍රීඩකෙකුත් ආවා ඒ වෙලාවේ ඒ මේ කවුද ඒ ආපු මේ ඉසිවරියත් එක්ක. මට මතකයි ඒ වීඩියෝ එක මම දැකලා තියෙනවා. ඔව් YouTube එකෙන් දාලා තියෙන්නේ. ඉතින් මේ ඒ ඉසිවරියා කියලා කියන්නේ එයා මේ එයාගේ උපංගම මාතල දෙවුන්දර ඔය ගල් වලින් හදපු විශේෂ ස්මාරකයක් තියෙනවා සූර්ය නමස්කාරය කරන රාවණ යුගයේ අද්දට අවුරුදු 8000 හදපු අන්නේ පැත්තකින් තමයි ඒ ඒ ආපු කෙනා එයා ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නේ. එයා ඉන්න අපේ ගෙදර ටිකක් වෙලා ඉඳලා කෙලින්ම එයා ළඟ පෑවා කෙලින්ම අර මොනිතුමා ඉසිවලේක චක් දැරලා ඒ ලස්සන්ට ඒ වීඩියෝ තියෙනවා ඇති ඒවා වීඩියෝ සහිතව තියෙනවා. ඊට පස්සේ කොමාරි ඔය කෙනි කට්ටි ආව සෑහෙන්න තම ආවා ඉසිවරු කට්ටියක් අපි ඉතර මට ඉසිවරු ටික එන්න කලින් මා කෝල් එකක් දුන්නා හැල් බොනවද කියලා ඇහුවා මගේ. මොනවද කියලා පැන්ඩිකිට ගිංජි බියද කියලා නෑ සර් සරේ වගේ මං කෝ මොනවද විස්කි බැන්ඩි සැම්පේන් ජින් වයින් අනම් මනම් මං කෝ එන ගාම නම් ගානන ගාම කියලා දෙන්න කියලා විස්කි බෝතල අකයිද විස්කි බෝතල නම් ගේන්න බෑ සර් විස්කි ගණන් වැඩි අපි එනම් එන වෙන මොන මං කෝ බ්‍රෑන්ඩි ගාම කියලා මේ එන ගාම කෝ මං කෝ එන ගා දෙන්න කියලා හැනපිය බෝතල අකයිද ඔන්න බාර අනපිය බෝතල් අරගෙන බෝතල් අනපිය බෝතල් දෙකක් අරගෙන චිකන් කොත්තුවයි මස් කොත්තුවයි මාළු කොත්තුවයි බිත්තර කොත්තුවයි ඕරු හෙළු මස් ඔය විදිහට මස් රස ඔක්කොගෙන කොත්තු අරගෙන ඇවිල්ලා අපේ දෙය ආවා හංග අර සර් ගාමස් අන්ත මන්නම් බොන්නේ නැහැ ළමයිනේ මේ ඔයාලා බොන්නේ කියලා දැන් එහෙම ආවි නෑ සර් අර මේක පස්ස මම කඩපංකො කඩපං කියලා දෙන්නා ඊට පස්සේ කැඩුවා බෝතලේ සර් ගහම සත් එකක් මං කෝ නෑ මං මොකද වැඩි නෑ අපි රාවණතුමා ගැන වැඩක් රාවණතුමා ඉතින් දේවාලයක් හදනවා අපි ලේකම් වැඩ කරනවා අපි රාම හදේ මං තමයි රාවණ දේවාලෙදි දේවාන නිරමේ හරි ඉන්නේ කියලා ඒකවත් කිව්ව හොන්ද මං ඉතින් වැඩි ගණන් ගන්න නෑ කිව්වා මං තමයි රාවණ දේවාලය හදියේ දැන් ඒක කියන්නේ මමයි අර මේ මං කොහෙද හදියේ කියලා මං හදපු දැන කියන්නේ නෑ ගොමාස්සේ කොහොමයි කියලා කියනවා දැන් බෝතල ගන්න මං අර මෝඩියට බෝතලේ මෝඩිය තියෙන්නේ ඔව් බෝතලේ මෝඩියෙන් එකක් කටේ දාලා ඉන්න ඔන්න නම් මං ගත්තා ළමයි බොන්න කිව්වා ඔන්න අරුන් ටික අරුන් ආපු අත්තර දෙන්න ගැහුවා ගහලා දෙක වෙනකොට උන්ට මං ඊට පස්සේ මම එකට එක ගා ගන්න පටන් ගත්තා ඔයද ගාගෙන ඒ වත්තේ රඹුට විශාල රඹුටන් ගහත් ඉන්න රඹුටන් ගහ බල වැඩිකමට මේ හත්තක් දා මේ
පුවක් ගා කියලා තිබුණේ මේ හතු බර වෙලා මා පාගම හොද්දට බ්‍රම්සම් පැහිලා තිබුණේ හතු බර වෙලා ඉන්න ළම එක එක පුවක් ගා දෙකේ නැගින සර් පිච්චේ දෝ කියලා කිව්වා නේ නෝන්ද තාලෙකේ දුවලා ගිහින් අම්බතන් ගහපි කියන තාලෙකේ මෙතන කියලා වතුර බාදිය රාම මක් කරලා තාලෙකේ දුවලා ගිහින් පොල් ගහේ නැගිනවා තාලෙකේ සංගතිය අල්ලපු වත්තට ඌ එහෙම බලලා ගිහින් ඒ හමුදා කැම්ප් එකේ දිව්වයි සු ඔන්න පාවකට දැනගත්ත කොහොමද පස්සේ හතර වෙනකොට එකෙක් කොල් නැහැ අපු ඒ ඔක්කොම ආවි රාවණතුමා වෙනුවෙන් වැඩ කරන්න රාවණ පිළිමහ බන්න රාවණතුමා වෙනුවෙන් දේවල් හදලා වැඩ කරන්න ආපු කට්ටිය අන්තිමට ඔක්කොම ගාල කටු ගාල හලපු වීල ගංජා ගාල මස් වර්ග ඔක්කොම ගාලා පිස්සු කෙල්ල ගියා අපි වීඩියෝ තියෙන ඔක්කොම මං ගාව මොන් දන්නා මම වීඩියෝ කරන්න බව මං කමලාවතිය අපි රාවිකත් යන කරේ හැමදේම රෙකෝඩ් වෙනවා ඊට පස්සේ අපේ ගෙදර ඉන්න කට්ටිය බයි පටියාචි ඔක්කොම රෙකෝඩ් කරනවා කියලා. අර ඉති මාසු වැඩි ඔය ඔය රාවණා බිල්ලුයි වැඩ කරන්න පටන් ගත්තොත් ඉන්නා නේද? ඔව්. 2097 ඉඳලා ඔක්කොම එක ඔය දෙන්න පටන් ගත්තාම එක එක අනිත් එකත් එක ගහගෙන ඌ අයින් වෙනවා විදිහට එක එක්කන් මේ අද ලංකාවේ රාවණා බිල්ලු වල අනිෙන් යනකන් අයින් දෙන්න කිකුටිත් එකම ගහ ගන්නවා. ඔව්. කුමේර වලට උනේ තිය වැඩි. ඒ දෙයිය මට කිව්වා අලෝ නරපල්ලා ඔබෝ කියාපිය මේක සංජීවනෙත් එක වීඩියෝ එකකින් හොඳ ඒවත් දන්න දෙයිය හොඳ. ඔව් නා දෙයිය මට කිව්වා නරපල්ලා අතෝ කියාපිය සංජීවනෙත් එක සුන්දර කතන කෝල් එකක් කරගෙන මේ බලලා මේ පන්ත මේ කෙනගෙන දාම් පාසල් ගිහිල්ලා ඔය දුප්පත් ළමයිලා රටපුරා දේශන තිය තියන මේ ලංකා තුර කියන YouTube නාලිකා මහත්ය මේ දීපල් වීරසිංහ ගුණවර්ධන මහත්මයාට කියාපන් කියලා මහත්යට කෝල් එකක් දාලා ගෙන්නයි නැත්නම් ගෙන්න හරි මේ කියාපන් කියලා ඊළඟ කුමේර උත්සවය කරනකොට මහත්යට තනියෙන්ම කරන්න වෙන උන් ගාව ගන්න එපා කියලා තම ඒ මහත්යට කියාපන් කිව්වා මේ ඇවිල්ලා මේ සංජීවයට කියන්න කිව්වා ඒ මහත්යට ඔන්නම් ඇවිල්ලා අර අපේකට රාවණා වෙනින් ආපු කට්ටිය ගන්ද ගාලා අලක්කු බීලා ගෝරු මස් කාගෙන නටපුවා වීඩියෝ ඔක්කොම තියෙනවා දීපල් මහත්තයා තනින් ඇවිල්ලා පතරාජිකේ වීඩියෝ වලින් හිමින් සිවිලි ඉඳගෙන මේ ටීවී එකට දාලා ඒ හාත් ගහලා බලා ගන්න කියලා කියන්න කියලා දෙවියෝ කෝ රංජීවෙන්ට කියපන් කියලා. හා ඔව්. මම රංජීවෙන්ට දැන් කතා කරලා කිව්වේ එකයි අපි වීඩියෝ එකක් කරලා කිව්වා මගේ ඊයේ රෑ කිව්වේ දෙවියෝ. එහෙමද? ඔව්. ඉතින් අම්මා එදින මම නිකන් වැඩකල නැද්ද කිව්වේ මට මම නෙමෙයි මේ කියන්නේ හොඳ අර දෙයියෝ කියව පණිවිඩය කිව්වේ ආ ඔව් දෙවියන්ගේ පණිවිඩය නේද ඒක ඔව් මේ විශ්වේ නාව පණිවිඩයක් එහෙම නෙමෙයි දෙයියෝ කෙලින්ම ඇඳුත් කියලා කිව්වේ ආ කෙලින්ම ඩිරෙක් ආපු පණිවිඩයක් නේ ඒක කියන්නේ මම අර විශාල net එකක් දාන්න නෙමෙයි net එකට උඩින් හිටියේ සීලුමට යටින් ආ හොඳලා කිව්වා දැන් මේ කිව්වා දැන් ඔයාලා මොනවද පාර්ණයක් කරේවි කියලා නම් මම ඔව බල්ලා කොමෙන්ට් ලියන අයට හරි මේ ප්‍රශ්න තියෙනවා නම් ඒ ඕනම කෙනෙකුට අපේ ගෙදර එන්න පුළුවන් නම් මම ඉන්නේ කුරුණාකර දිස්ත්‍රික්කයේ පොල්ගහවල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ පොල්ගහවල මැතිවන්න කොට්ටාසේ පොතුලාන පොලිස් බල ප්‍රදේශයේ පොතුලාන ඉඳන් වඩාකඩ පාරේ වෙදපොල කියන හන්දිය කිලෝමීටරයක් අම වෙදපොල හන්දිය තියෙනවා වෙදපොල හන්දියෙන් වමට තියෙන මාවතකම කනත්ත ගාවෙන් තමයි අතලට ඉන්නේ තියෙන දැන් ඕන කෙනෙක් දන්නවා මම දැන් Google Map එකේ දාලා තියෙන මෙහෙට එන පාර එහෙම සංජීවී නම් මෙහෙ ඇවිල්ලා නැද්ද කියලා මට මතකයි මෙහෙ නැද්ද කියලා මම දන්නේ නැහැ සංජීවී දැන් නැත්තම් එයාත් මෙහෙට පාර දිගේ හොඳයි හා මම නම් දෙපාරක් ඔතෙන්ට ආවා ආවා නම් මට මතක නැහැ නේ ඔයා ආවද කියලා ඒක මට ඇත්තට ඔයා ආවද කියලා මතක නැහැ ඒකයි මම බැලුවේ මොකද අර අපිට අර දෙයියොත් එක වැඩ කරනකොට අමතක වෙනවා ඒකයි ආ එහෙම කස්සුත් වෙනවා නේද ඒ ප්‍රාණවාමාරීමේ කන්න කරන්න ගියාම ඒක අමතක වෙනවනේ. දැන් ඔබතුමා දිගටම ප්‍රාණයාම කරනවද මේ දවස්වල? ප්‍රාණයාම කියන්නේ ප්‍රාණයාම කරන්න ඇතුළ මම ඔයා කෝල් කරලා කතා කරලා වැඩි අවුලු නා. දැන් ඉතින් මම ප්‍රාණයාම දැන් හිතේල බුදි යන්නේ. එහෙමද? අපලා හදේ. ආ. ප්‍රාණයාම නෙවෙයි දැන් කාර්තික අපි වැඩි ගෝල් ලිපිය බොන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කරලා ඉන්නේ. ඒ වයින්ව හස්සත්තස දැන්. මොකටද සුනකම් ගත්තා? ඉතින් අර අපේ බලාපොරොත්තුවක් තියෙනවා සංජීවනී අපේ මේ
දීපාල වියසිංහ මහත්තයා දෙයියෝ කියපු කතන්දරේ නෙමෙයි මම මේ කිව්වේ. කියන්න මගේ කොච්චර කතාවක්. දීපාල වියසිංහ මහත්තයයි අපේ මේ දහස්ක විතානගේ YouTube නාමිකාව කරන මහත්මයයි මේ සුමුදු ගුරුතුමයි තුන්දෙනාම අපේ ගෙදර ගියාම මේ ගෙදර ඉඳලා සජීවීව වීඩියෝ එකක් කරන්න කියලා මගේ බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මට මේ පණිවිඩය කියන්න එපා. මේ නැත්නම් පණිවිඩය කියන්න විදියක් නෑ. ඒකයි මම ඒක මම එයාගේ YouTube නාලිකාව මම ප්‍රකාශ කරනවා. මේ ඩොලර් කමින දීපාල මහත්තයායි ධනුෂ් වීඩියෝ නාලිකාව කරන මහත්තයායි අපි සුමුදු ගුරුතුමාටයි අසල යෝගි යෝගි කවුද මේ අන්නම් පොර ගුරුතුමාටයි පුළුවන් නම් ඉතින් අසේල ගුරුතුමා යෝගිතුමා නම් එන්නේ නැහැ. ගොය යෝගිතුමා කොහෙවත් යන්නේ නැහැ කියලා තියෙනවා. දැන් ආයි කිසිම වැඩසටහනක් යන්නේ නැහැ. එතුමා යන්නේ මේ අර සියති වැඩසටහන විසෝරු මාර වැඩක් කියලා සියති වැඩසටහනක් කොහොමද මේ ළඟදි මම ටීවී එකේ බැලුවා. මට කෙනෙක් කොල් කෝ අන්න මහත්තයෝ ටෝනි ජයවර්ධන මාර කතන්දරයක් කිව්වා කියලා. මේ කුණ්ඩා කියලා පැත්තේ මිස් කෙනෙක් කතා කරනකොට ටෝනි ජයවර්ධන මාත මාර කතාවක් කිව්වා කියලා සියත ඒ අතේ ලාවලත් මා ගැන හොයන රාණතුමගේ මාලිගාවේ ගල උත්තේලා භාවනා කරන කෙනෙක් කියලා හඳුද. ඔව්. ඔයා දන්නවද රාණතුමගේ ගුවන් යානත් එක මාලිගාව තියෙන්නේ කොහෙද කියලා? අර කොහෙද මේ මෙහෙ නේද කොහෙද මේ මට නම එන්නේ එක පාට මේ පෙරිය කඩුවේද? මොන පෙරිය කඩුවක්ද? පෙරිය කඩුවේ නෙමෙයි රාණතුම ගුවන් යානාව තියාගෙන කෙලින්ම ඉන්න මාලිගාව පෙරිය කඩුවේ. පෙරිය කඩ මාලිගාව මේ මේක පෙරිය කඩුව මාලිගාවක් නෙමෙයි මේක කෙලින්ම මේ ගුවන් තොටුපළක් නේ ධ්‍යාන බඳු තනන්නේ. ඒ එතන තමයි අදට ආකාශ ලෝකෙට වෙනත් ලෝකෙට යන තැනනේ ඔය අර මිසින්න කෙලින්ම ඒ රාණතුමගේ මාලිගාව ගාව එතන මාලිගාවට ඇතුළේ ඔළුවත් හිඳන් තමයි භාවනා කරන්නේ. ඒ මිස් ඒ දන්නේ නැහැ මම මේ තැන හරියටම දන්නේ නැහැ කියන්නේ. ඒකට අත්තරම් මාලිගාව ඒක තියෙන්නේ කොහොමද දන්නවද? ඒක තියන්නේ බිබිලේ කොහෙන් හරි ලංකාවේ බිබිලේ බිබිල කියන්නේ බිබිලට යන්න ඕනේ. ඔව් බිබිලේ බිබිලේ. ඔව් බිබිලේ කියන්නේ කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ. ඒකද කියන්නේ දොරපොත කන්ද කියලා කියන්නේ. ඒ දොරපොත කන්ද තමයි මේ ඉස්සින්නේ භාවනා කරන්නේ. හා හා මොකද කිව්වේ? මෙයා කිව්වා ටෝනි මහත්තයා කිව්වයි කියලා මේ ටෝනි මහත්තයා කොහෙදෝ ගියාලු අඳුරු ගෙදරකට. ඉතින් ගෙදර ඉන්නකොට ගුරුතුමා කෙනෙක් තනියෙන් ඉතිරිලෝ කියනකොට මාන පුදුමාකාර විශ්වය නැති දොරදුටියක් දැනගත්තා කියලා. මම දැන් ඒ මිස්ටර් මං කව කොහමද සියතට කතා කරලා හරි ටෝන් ජාදර් අපිට කතා කරලා ඒ ගුරුතුමා ඉන්නේ කොහෙද කියලා හොයන්න කියලා මට පොඩ්ඩක් ඒ ගුරුතුමා මොන ගෑන් යන්න ඕනේ. ඒ ගුරුතුමා බුදුගුණද කියවන්නේ දන්නේ නැහැ. අපි හොයන් ටෝන් ජාදර් මාත්‍ය නමක් ගමක් කිව්වේ නැහැ නේ. ගුරුතුමා හොයන්න යන්න එපා. ඒක තමයි නේ අඳුරු ගෙදරට තනියෙන් ඉන්නේ. ඒ කියන්නේ යාළුවෝ කට්ටියක් එක්ක පුදුමාකාර අත්දැකීම් ලැබුවයි කියලා ජීවිතේ කවදාවත් නැති. ඉතින් ඒ නිසා කොස්ටි ස්ටෝරි ජාදල් මාත්‍ර කතා කරලා හරි සියත ටීවී නාලිකාවේ රාවණ ප්‍රෝග්‍රෑම් එක කරන ඒ වැඩසටහන් අධ්‍යක්ෂකතුමාට හරි කතා කරලා ඒ මාධ්‍යවේදියා තුට හරි කතා කරලා ඒක අහගන්න කියලා මේ මට කීවා මේ ඒ කුරුණෑගල ඒ අර බාස්කට් වාලා කරන මිස් එක්ක එයා කිව්වා පුළුවන් නම් සංජීවනි මහත්මිය කියන සංජීවනි මහත්මිය මාධ්‍ය වේදිකාවක් හින්දා පොන්න තොරතුරු හොයලා කියන්න කියලා. කියලා එයා කිව්වා මම කිව්වේ එයා කියපු නැත්තම් මම මට මහත්මයා කියලා ගන්න නැහැ නේ හොඳ. එයා කිව්වේ එහෙමයි. ඔව් ඔව් ඔව්. ඉතින් මන් වාගේ ඉතින් අපි දැන් බාල ඒවා මේ අන්තර්ජාලය තිබුණ පුදුමාකාර වීඩියෝ මම නම් බලන්නේ නැහැ නේද මං ලියද්ද ලයින් එකනේ කරන්නේ. ඔව් ඒක ඉතින් ඔව් ඔව් අර මට ඔය මේ පෞගේ දාරෝ දාස්ක මහත්මයයි YouTube නාලිකාව කරන දාස්ක මහත්මයයි මේ අපේ සුබුදු අසංක ගුරුතුමයි මේ ඇවිල්ලා මට ආරාධනා කළා කියද්දි මට එන්න පුළුවන්කමක් තිබුණා නම් අරයට කිව්වනේ විස්තර ටිකේ කාරණායේදී සාදර දව මම යසා අසමිදුත් නෑයි මට බුද්ධයාගෙන ඉන්න ඕන ඉඳගෙන ඉන්න බෑනේ බුද්ධයාගෙන ඉන්න එපා ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා ඉතින් වැඩිම පුජ්ජලි හැමෝටම කියන්න බෑ ඉතින් ඉතින් අන්නම තමයි කතන්දරේ හොඳ. ඉතින් මට ඉයලා අර මං ඒත් බැලුව පතිරාජි මහත් එක පාටම යෝගියෙක්වත් උනාද කියලා හදිස්සියෙම ප්‍රාණයම් කරන්න යනවා කිව්වා.
මට ඉයල මේ රුසියාවේ කාන්තාවක් කතා කළා. හා මේ රුසියානු කාන්තාවක් කතා කරලා ගියා මේ පත්‍රයාච මහත්තයා මේ ඔය වීඩියෝ දානකොට පැය ගණන් විතර දාන්න එපා විනාඩි 20ක් වගේ 20ක් 30ක් වගේ දාන්න ඊට වඩා දාන්න එපා විනාඩි 50 60 ඒවා දාන්න එපා ඒක මිනිස්සුන් බලන්න බෑ ඩේටා විරං කරගෙන එයා රුසියානු භාෂාවෙන් මට කිව්වේ ඊපස්සේ මට ඒක තේරෙන්නේ නැහැ අර ඇත්තටම මට දැන ගාව අනිත් පැත්තේ හිටියා රුසියානු හියේ රුසියානු භාෂාව දන්න දෙයියෙක් හිටියා එයා පරිවර්තනය කළා දුන්නා ඒක නේද මේ වීඩියෝ එක විනාඩි කීයක් කියද කියලා මට කරන්නේ නැහැ මට මේ කොහොමද විනාඩි 30 වෙනා මේ සංජීවනි මහත්මිය විනාඩි 30යි විනාඩි 30යි ඔව් අපි මේක මෙතනින් හත්කලන්න කවුරුන කතා කරමු තව විනාඩි 30ක් උඩට වීඩියෝ දෙකක් දාන්න පුළුවන් මට දැන් මේක එහෙනම් මේ මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරලා තව එකක් රෙකෝඩ් කරන්න වෙනවා මොකද මට ඒ කරන්න අවශ්‍ය උපකරණ නැහැ නේ මේක පෑඩ් දිගට කරලා දෙකට කපන්න ගියාම ඔයාලට අමාරුයි නේ ඉන්න එහෙම එඩිට් කරන්න දන්නේ නැහැ නන්න මම දන්නවා ඔයාලා මම දන්නවා ඉතින් ඔයාගේ මම ඔයාගෙන මම ඔයාගෙන සිස්ටම් එක දන්නේ ඉතින් බොජ්ජෙල් එක ඔයකෙන් හොඳයි එන මෙහෙම නාතුම ආයිබුවන් කියන්නේ මෙහෙම නාතුවා ඉතොටිය පටංගම ආයි ඉතින් තව අපි කතා කරා මොකද නංග අර දෙවියෝ කියපු ටික ඉතලයි කිව්වේ හා හා එහෙනම් මේක හොඳ නාස්තම හරි බුදු සරණයි හරි නාම සම්පේත